සරණයි සැදැහැවත් සුපිනතුනේ. සුපිනතුදී ඉතාම වාසනාවකට පෙර පිනකට අපට ලැබුණු මනුෂ්‍යාත්ම භවය තුළ ඔබ ඉඩක් ලැබෙන හැම මොහොතකම පුළුවන්න්නම් බුදු පණපදය ක්‍රෝණය කරන්න සම්බුද්ධ දේශනාව ඔබේ ජීවිතයට ලබා කරන්න. එහ මූනෝවතුන් ඔබේ ජීවිතය මෙලෝ වශයෙන් වගේම පරලෝ වශයෙන් යහපත් කර ගැීමේ හැකව පවතිේවා. ඒ වෙනුවෙන් නිරන්තරින්ම ඔබට සහයෝගයක් ලබා දෙෙන දායිකත්වයක් ලබා දෙෙන ේෙල් අන මිත්‍රනාලිකව මතු දිදුලන මනුදයක් වෙනුවෙන්. ටී විද්ති දුල පෑටනියමිත උතුම් සද්ධර්ම දේශනාව ඔබ පෙනුවෙන් ගෙනෙනටයි මේ සූදානව. ඒව වෙන් අප ඉතාම ගෞර පූජා පෙරතැරිව නමස්කාරපුරක වාරාධනා කලා ගෞරවනීය පෙන්වන්ත දේශකයන් වහන්සේත පූජපාද මාතර මහින්දස්වාමින් වහන්සේ පාද නමස්කාරපුරකව දෙපා නැමැත පිළිගෙන සිටබෝ. සාධහෝ සාධහෝ සාධෝ. ිතුන අද සධර්ම දේශනාවෙන්ුවෙන් සැදැහැති දායයිකත්වය ලබා දෙන්නේ මිද්දනිය සමූහ ගොයිපෙල්ල යන ඉපිනෙහි පදිංචි විතාරණගේ විමලාවතී මෑනියන් ඇතුළු පින්වත් පිරිසත් ඩ ප්‍රේමාවතී මෑණියන් ඇතුළු පින්වත් පිරිසත් සහ මිදදනිය ජනවදානකම පදිංචි පින්වත් පිරිසක් විසින්. සුපිනතුන් අරමුණු වශයෙන් සඳහන් කරනවා සුපිනතුනි දායකත්ති දැක්වු මිද්දෙනිය සමූහ ගොයි පෙල ජනවදානකම පින්නතුන්ගේ නමින් ිය පරලවගිය සංසාර්ගත සේලම ඥාතීට පින් අනුමෝදන් කරීමත් විතාරණගේ විමාල් විමලාවතී මෑණියන්ගේ මියගේ දෙමවපියන්ට පින් අනමෝදන් කිරීම සඳහා දයනන්ද පයනන්ගේ සහ ප්‍රේමාවතී මෑහණියන්ගේම පරලවගිය දෙමවපියන්ට පෙන් අනුමෝදන් කිරීම පෙනිසත්. නන්නරෙන් දායකත්තේ දැක්කු සියලුම පින්නතුන්ගේ පවුල්ල ජීවත්තන සේලුම දූතරුවන්ට ආශිවාධ කිරීම සඳහාත් සජීවත්ව සිටින පවුලේ සියලුම දෙෙනට නිදුක් නීරෝගී නිර්ාෂ ප්‍රර්ථනා කිරීම සඳහාත් දිදුල මාධ්‍යජාලයේ සභාපති ස්මින් වහන්සේ වන නම කැන අවසරයි මාලිගාවිල අස්ස ජීනායක ස්වමින් වහන්සේටත් ගොරුවනිය දේශකැණන් වහන්සේටත් දිදුල කාර්මන්්ඩලේටත් නෑදැහිත මිතුරන් ඇතුළු ලක්වැසි ලෝ වැසි සැමටත්. ධර්ම දේශනාවට සවඳන් සැමටත් නිදුක් නීරෝගී සුව ලැබී සුවදායකපති පදහවකින් එක්මන් භවයකදී තුූ ච්‍රරහට සත්්‍ය ධර්මය අවබෝධ කරගන්නට නපින හේතුවාසනාවේ වයි සැදහැරිි සුපින්නතුන් ප්‍රාර්ථනා කරනවා. සුපිනතුනි ඒ උදාරතර බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් මෂ් සිද්ධවේවයි ප්‍රාර්ථනා කරමේ. එතාම සමාධිකත සිටකින් යුක්තව සද්ධර්මය ශ්‍රෝමණයකිරීමට සැරස්තීමෙන් ගෞරුණ දේශකයන් වහන්සේට පාද නමස්කාරපුරකව අරාධනා කර සිත්වා. අවස්සරයි ස්වාමයෙන් වහන්සේ. සාධහෝ සාධහෝ සාතෝ. තමන්තහා චක්වාලිසු අත්‍රාගච්චන්තුදීවතා සබ්දම්මන්ම නිරාජස්ස සුනන්තුසග්ග මොක්හදන් දම්ම සවන කාලෝ අයංබදංතා දම්ම සවන කාලු අයංබදංතා දම්ම සවන කාලු අයංබදංතා නමුතස්සෙ වගවතු අරහතු සබ් දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සත්තුත්ත මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මත් සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස. භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා, දම්ම ස්වාමී, ලෝක ස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධරමයක් දේශනා කරන මේ වෙලාවේ, මාගේ මොවන් වැරදි වචනයක් පිටන වේවා මිති්‍ය දුෘෂ්ටික වචනයක් පිටි නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේකි සතතිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා <Sess> hai, ු සත්පුරෘුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධකරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධකර ගනිත්වා සාධූ සාධූ සාධූ. ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුට පින්වත්න්නේ අද දවසේදී පිහත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් බත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්දයක් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානු ශාසනාව සඳහා පිඟතුරින් මම මාතෘකාව ලෙස තෝරාගන්න අදහස් කරගත්තා බොහොම වටින ධර්ම කාරණවා. බුදුරජාණන් වහන්සේ අපට නිතරම කියල දීල තියෙන දහම් මාතෘකාවා. සත්පුරුෂයන්ගේ ඇසුර ලබනවා කියන එක සත්පුරෘෂයන්ගේ විශේෂ අනුකම්පාව ලබනවකින කාරණාව බාලයන්ගේ ඇසුරු නොලබනව කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ අපට නිරන්තරේම පුරුදු පුහුණු කරලා තිබෙන නිතරම බොහෝ දේශනාවල් වලදී සිහිපත් කරලා තිබෙන කාරණාව සේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පිගතුරමී බාල ඇසුර කියන කාරාව සත්පුරු සැසුර කියන කාරණාව තුළ තියෙන අලාභිය සහ ලාභේ ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ නිතරම දේශනා කරල තිබෙන කාරණාව අප අනිත් ප්‍රාර්ථනාවල් වලට වඩා මේ ප්‍රාර්ථනාව විශේෂයම කරණ හැමපින් කමකම නිතරම කරන මේ ප්‍රාර්ථනාව බාලයන්ගේ ඇසුරු නොලබේවා බාලයන්ගෙන් අසත් පුරුෂයන්ගෙන් අල්පමාත්‍ර හෝ බාධාවක් ඇති නොවේවා කල්යාාන මිත්‍රයන්ට සත්පුරුෂයන් ටෙරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙන්වා කල්්‍යාන මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා කල්්‍යන මිත්‍රයන්ගේ විශේෂානුකම්පාව ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව පෙන්වතන අපි නිතරම කරන ප්‍රාර්ථනාව එක ඒ විදිටම කරන්්ඩ ඕනම ප්‍රාර්ථනවා පිත්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ බාලයන්ගෙන් අපට වෙන හානිිය බාලඇසුර නිසා වෙන හානිිය සත්පුරු ශැසුර නිසා ලබන ලාබය සංසාරයේ පින්වතුන යම්කිසි දුකක් අපි විඳිනවනන් ඒ දුක විදිින්නේම බාල ඇසුර නිසාමයි සංසාරයේ අපි යම් කිසි සැපක් විඳින වනන් ඒ සැපේ විඳින්නේම බාල ඇසුර නිසාමයි ඒ සැපේ විදින්නේීමම සත්පුර්ෂ සැසුර නිසාමයි ාලයන්ගෙන් අපට දුකවරුම වෙනවා සත්පුරුෂයන්ගෙන් අපට සැපවරුම වෙනවාවිබාල ඇසුර කියන එක සංසාර සත්්‍යයන්ට වෙන හානිිය කොච්චර බරපතලද කියල කිව්වෝ මහ බෝධි අංකුර පවා පින්වතුනි විනාශ කරන්නට තරම්විබාල ඇසුර සමයි මහබෝධි අංකුර පවා හිතන්නක පින්වතුන ජාසත්ත රජතුමා ගැෙන අජාසත්ත රජතුමා කලෙ කෙන කවු්ද මේ සාමාන්‍ය කෙනෙක්ද නෑ මහාකල්ප අසංකෙ දෙකකුත් කල්පලක්ෂයක් තරම් අති දීර්ග කාලයක් නියත විවරණය ලබල පාරමය දම් පුරොපු මහබෝධියන් කුරයා. තවත් වසර දහස් ගානකට පස්සේ විජිතාව කියන නමින් පසේ බුද්ධත්වය ලබන්ට පාරමි පුරොපු මහෞුත්තබී. නමුත් අදිින්න කොයිේද ලෝහ කුම්ඹ කියල නිරේක ලෝහ කුම්බ කියන්නේ යකඩ කලයක් මේ අකඩ කලේ ඇතුළේ තියෙනවා පින්වොතනී යකඩ උනුවෙලා ගලන නදයා මේක ඇතුළට යමෙක් වැටුණු මනුෂ්‍යවර්ෂවලින් අවුරුදු තිස්දාහක් යට යනවා තවත් අවුරුදු තිස්දාහක් උොඩේෙනවා සම්පූර්ණ ආයිකකාලය අවුරුදුුව හැටදාහා. අන්න එච්චර දීර්ග කාලයක් පින්වතන දුක්විඳින්න ඒ දුක උරුමක වුණේ මොකක් නිසාද බාලඇසුර නිසා එතරම් කාලයක් දුක්විඳන්න ඒ දුක උරුම වනේ බාලැසුර නිසා ආනෙ කඇ සඳහන් කළේ බාල ඇසුර කියන කාරණාව සංසාරී මහා බෝධි අංකුර පවා පින්වතුනිි විනාශ කරන්නට තරම් ප්‍රබල කරුණා. දේවදත් අහාමුදුර ගැසුර. අජාසත්ත රජතුමාගේ ජීවිතයේ විනාශ කරන්න පිවතුන කොච්චර බල පෑවද. හැබ ඒවගේම බලන්නකු ඒත් දුකින් අති විශාල කොටසක් පින්වතුන නිවත්තුනානි සත්පුරුෂය සුර නිසා. අන බල ලාබේය. පිවතුන හරිනං අජාසත්ත රජතුමා මේ වෙන කොට ඉන්න ඕන අවවිචිමහ නිරෙයි. පිතෘගහතක කර්මය කරපු කෙනෙකුට අවීචයෙන් මිහාදුකක්නේ අවවිචී ඕන. බලන සම්මාහා සම්බුදුරජාන් වහන්සේගේඒ මහා කරුණාවෙන් ඔහුව ඒ අවිීචී මිදෙව්වා හැබැයි නිරීම් මුදවන්න බැරි වුණා අවීචීම් මිදුුණ අඩුමතරමි පින්වතුන මහනිරයන් එකකටවත් අජාසත රයිතුමා වැටුනෑනි සාමාන්‍යෙන් ගත්තොතින් සංජීවය කියන නිරයේ එක දවසක් ඉවර වෙන්න අපේ මනුෂ්‍යලෝකයේ අවුරුදුද අනූලක්ෂයක් ගතවෙන්න ඕන. ලක්ෂානුවා අපි අවුරුදු ගත්ත වෙන්න ඕන. දිනත්නමි අවුරුදුඉතුරි හිතන්න කොපින් තුනි මේ අවුරදු හැටදාහ කියන එක ුනුක්ෂඇති එකක ගත්තයෙන් පසේ කොච්ච අඩු කාලයත්ද අඩුම තරමි සංජීවයේ කියන නිරයේ එක දවසත් තරංවත් අජාසත්ත රයිතුමා ඔය කියන ලෝහු කුම්ඹු නිරේ දුක්විින්දින් නෑන අපට තේරනාටයක ලොක්කු කාලයක් කියලා නමුත්තු මහනිරියයන් වශයෙන් ගත්තු තිිපි තුන දැනෙන් නොදැනෙන මට්ටිමේ විපාකයා සඳහන් කරන්න ගත්ති අසත්පුරු ශැසුරු නිසා එවැනි දුකක් කුරුම වුණ සපපුරු ශැසුරු නිසා විදිින්න තිබිච්චි දුක්දාමින් යම් ප්‍රමාණයක් කඩු කරගන්න පුළුවන්කමක් ලැබුණ. අනක ඇතින විශේෂත්වය විදිිනිි තිබි්චි දුක්වලින් යම් ප්‍රමාණයක් කඩු කරගන්න පුළුවන්කමක් ලැබුණ ඒ තරමටම ඒ කාරණා විශේෂයි. පිහතුනිමේ බාල ඇසුර කියන එක අපි පිවතුන් ජීවිත නොයෙක් නොෙක් ආකාරය අධදැකීම් ලබල තින කාරණවා. එ සසර පිළිබඳව සමහරිකට කරුණු දක්වදදිී සමහරෙක් ඒ පිළිබඳව වැටහෙන ප්‍රමාණය හරි අඩුයි නමුත් පිහත්තුනිි මේ බලන්න තමන්ගිමි ලැබිච්ච ජීවිතයේ බාලයන් ඇසුර නිසා අසත් පුරුෂයන් ඇසුරනිසා ජීවිතර කොච්චරලුකු අලා බවල්ල වෙල තියෙනමද අපි පිංවත්තුම් කල්පනා කරලා බලන්න සමහර වෙලාවට තමන්ගගේ ජීවිතීත් කොච්චර දුක්කම් කටළුවට මොහුණ දීල ඇද්ද. තමක් බොහෝම හොඳින් විශ්වාස කරපු. තමන් බොහෝම හොඳින් ගරු කරපු දෙමවපියන්ටත් වඩා විශවාසයෙන් කටයුතු කරපු. තමන්ගේ බිරිඳට සමන්ග සැමියට වඩා ලොකු විශ්වාසයක් තබා කටයුතු කරපු මිත්‍රියන් ලෙස සලකොපු අය නිසා අපේ පින්වතුන් කොච්චර ජීවිතය විනාශයක් කොරම කරගෙන තියෙනවාද. මේ කාරණාව පින්තුන අති විශේෂ කරුණා. ඒ කාරණාවතනි විශේෂත්වය පින්වතුන වචනවලට විස්තර කරන්න බේ. ඒත් තරං විශේෂ කරුණා. අදහිම ඒ පාපී ඇසුරවල් නිසා ආර්ථික වශයෙන් ගොඩනැගීත ජීවිත අද බින්ඳුවට වැටල තියෙනවා. මහා බුද්ධිමතුන් දුරුවලයන් ලෙස පින්වතුනය අද පත්වෙලා තියෙනවා. සමාජ බොහොම යහපත් වැඩකරපු අය. ඒ බාල පාපී ඇසුර නිසා අද විලංගී වැටල් දුක්වි දිනවා. සුරාවට ඇැබ් බැහි වෙලා. නොෙක් නොේ පව්කම්වලට ඇබ්බැහි වෙලා. සුරා ලෝලින්, ස්ත්‍රී ලෝලින් දූර්ත ලෝලීින් බවට පත් වෙලා. අද ජීවිත කීයක් විනාශ කරගෙන තියෙනවද. එ අර පාපී ඇසුර නිසා. බලනම අසත්පුරු සැසුර කියන එක සසර පිළිබඳවන්නේ ව මෙලොවත් පින් ඔතනි මහ විනාශයක් උරුම කරන කාරණාව අසත් පුරුෂයත් එක ජීවත් පෙනකොටම පින් හතන අපට වැඩෙන්න්නේ අකුසල්මනි අසත් පුරුෂයත් එක ජීවත් පෙනකොට අපට ලැබෙන්නීම අකුසල කරමයක් පමණයි මංපුංචි උදාහරණය කියන්න ඉතන්න කායික ක්‍රියාාවවශයෙන් අසත් පුරුෂයත්යක කරන්න මොනවද මොනවද කරන්න ලැබෙන්නේ. අසත් පුරුෂය අපට නිතර කතා කරන්නේ මොනව කරන්න යන්නද එ පාටීකටන කතා කරයි. ඒම නැත්තන් සුරා සැලකට යන කතා කරයි සුරාබොන්න කතා කරයි. ඒමනැත්තන් කාටර ගහන් යන කතා කර බණින් යන කතා කරයි. බන අසත් පුරුෂයා අපිට කතා කරන්නේ ආං එවැනි දේවල්වලට. අසත්පුරුෂි අපිත්තික කතාබහ කළු මොනවද කතා කරන්නේ. එොකාටරි බනීවි කාග්‍ය හරිදින අඩු බාඩුවක් ගැන කතා කරාව. ඒ කතාවිී පුද්ගලයට ලාබෙකුත් නෑ අපට ලාභෙකුත් නෑ නමුත් පින් ඔතුනී අල්ලාප සල්ලාප පරුස වචන කියේලාම් කීම් ආදේ දේවල් කතා කරමින් තමයි පිිුතුනය කතාව ගත කරන්නේ. කිසිම හේතුවක් නෑ. පිකද රසපුරජ ඇසුර කරනකොට සිතු විලිල මොනවදපට ලැබෙන්නේ. කායිකවත් ලැබෙන්නේ දුසිරිද දේවල්. වාටසිකවත් ලැබෙන දුුරද්දේවල්. මානසික වශය අපට මොනවගේ ආකල්ප සංකල්පද දෙන්නේ. පින්ගතු අසත් පුරුෂ බලය ඇසරු කරන කොට සමහල්ලට උන් එකක පණ විඩියෝන අප දුරකථනවලට මොනවදී වන්නේ එක් ොකා ගැහරරි මොන හරි අඩු පාඩුවක් කිවයි එ කාටරි බනින දෙයක් කිවයි දේශයේ වැඩෙන මෝහේ වැඩෙන දේවල් තමයි පින්තෙන අපට අසත් පුරුෂය වන්නේ එක ඒ එක බැලුවම් පස අපේ වැඩෙන දේශය බලක එහම අදැකින් කොච්ච ලබලඇද්ද මෙනි මෙහමැතියන මික පොඩ්ඩක් බලන්න එක බැලුවම් පස දේශය විසන්නේ ඉති අපි කරන්න දේශයෙන් ඒ කාරණාව ඒ වෙලාව උපාදානය කරගෙන අපි තිට මො මොහරි අදහසලියෙනවා තර තව තව පින්තුනි දේශය අපි ප්‍රකට කරනවා ද බොන මහගත දේල්ලි වන්නේ මෝහය බලවත් වන දේව තේවන් පස් අපේ මෝහයත් බලවත්වෙනවා හොද අපිට හිතෙන වනි අපේ ප්‍රඥාව තමයි මේල්ලෝකයේ තියෙන දියුණුම ප්‍රඥාව තමන්ට තේරෙනක තමයි හරිදය කින් හිතන්නේ කිසිම කාරණාවක් පිළිබඳ බීම සන්න නැතුව උන ලියනවා මොහ සසාගත දේව අසාත් පුරුෂ ඇසුරන අපි හිතට පවා ලැබෙන්නේ පින්හොතුනි අකසල්. කායිකවත් අකුසල් වැඩෙන්නේ වාචසිකවත් අකුසල් ලැබෙන්නේ මානසිකවත් වැඩෙන් අකුසල්. ඊළඟට පින්වතුනි මේ ආසත්පුරුෂි ඇසුරු කරනකොට අපට ඒ උරුම කරන දුක ඒ ඔරුම කරන අකුසලය අපි ගෙවනකොට සංසාරය තනියම තමයි ගෙවන්ඩ වෙන්නේ තනීමම තමයි ගේ වඩ වෙන්නේ. සසර ගමන අපට යන්ඩ වෙන්නේ තනියම එක බොහොම විශේෂ කරුණා. හැබැ බලන්නකො පින්හතනිම සත්පුරෘුෂය ගැසුර සත්පුරුෂය ගැසුර පින්හතනි කොච්චර ලොකු ලාබය අද්දිි කිය කල්පනා කරලා බලන්න. සත්පුරුෂ ඇසුර කෙන කාරණාව. මොන්න තරම් ලොකු ලාබය අද කල්පනා කරලා බලන්න දැ උදාහරණයක් දත්තති අපි හිතමු සත්පුරුෂී කපට කොහේහරි යන්න කතාකරොත් කතා කරන්න මොනවට යන්නද අනි අහවල්තෙන බනත්වයනම අපිියම් බණහන්න අනි අපි මිත්‍රී පින්කමක් කරනවා සවල් ද අපිත් යමු දේපින් කමට එම නත කතා කරල කියනවා මේ අපි මිත්‍රෙක් මිනිමම් පින්කමක් කරනවා වඩත් පුළුවන්න දායක වෙන්නේ රොම කියනවා එම එත්තා කතා කරනවා මම රුවන්වැලසෑඇයට යන්න හදනවා අසවල් දවසි වාහන ඉදැත්තියෙනවා ඔත් ඔන්නන් ඉන්න මාත්තකයන්න බලඩ සත්පුරුෂයා අපට කතා කරන්නේ මන මොන වගේ කාරණවල්ද කියනක කායිකවත් අපි කුසල් වැඩින්නේ සත්පුරු ෂැසුර කර ඇති ඉතල බලකො පින්ගතුනනි සත්පුරු ෂැසුරු කනකට අපට කොච්ච ලොක සහයක් ලැබෙනවද කියලා. මොන තරම්ලොකු ලාබයක් ඇති වෙනවති කියල කල්පනා කරලා බලන්න සත්පුරු ෂැසුර ම සත්පුරු ෂැස්ුරීමමද ඇසුරු කරන්ඩ ඒ හෙවනල්ල වැටනත් පින්වතන අපට ලැබෙන කුසල් සුළු මොහොතක ද පවා පංගවතින අපි වඩයක් කුසාර න සත්පුරු ශැස්සුරහිීමනේ සත්පුර ෂැසුර පින්තන සෙවනල්ල වැඩුනත් අපට ලැබෙනේ ලාබයා කුසලයා සහනයක් ලැබේන්නේ ඒ බොහොම විශේෂ කරුණා. අපේ සත්පුරුෂ භාවය හැම මොහොතකම පින්හතනනි දියුණු කරගන්න බෑයම් කර වන.ඒ සත්පුරුෂ භාවය හැම මොහොතකම දියුණු කරගන්න බෑයම් කරන්න ඕන කායිකවත් අපට ලැබිණ කුසල්. එමනත අපි තික කතා කරනවා සත්පුරුෂය කපිට්තක කතා කරනවා සත්පුරුෂයඇතිය අපි කතා කරනකොට අපි හිතමුකතින් ගත්තු ගමන් නිවන මිහිමයි සසර මිහිමයි කියල කියන්නේ න කතාව ගත්තු ගමගනති මොහරි තුරු තුරක් කතා කරනවා එම ඇැන් ගෙදර ප්‍රශ්නය කතා කරන තමන්ගේ සැමිය ගැනවෙන්න පුළන් බිරිඳ ගැනවෙන්න පුළුවන් දරෝ ගැන වෙන්න පුළුවන් යාලුුවේක් ගැනවෙන්න පුළන් දෙමවපියෝ ගැනවෙන්න පුළුවන් ඥාත ගෙනවෙන්න පුන මොහරිද කතා කන එමනැත අල්ලපු ෙදරගෙන ගෙන වන්න පුළන් ම කතා පට ගත ිතරන්න. ති කතාව පටන්ගත්ට එතනින් කතාව මදිින් යනවා කොතනටද ධරමියයට. ඔන්න ඉතින් බලනොක සත්පුර්ුෂෝ එවැනි කතාවක් පටන්ගත්තම පින්ඔතනි මැදිින් දර්මය පටන්ගන්න හැටි. ඔන්න වගේ අත්දැකීමක් තියන කතාවක් වෙලාතින බුදු හාමුදුරන්ගේ කාලිතින් ඔොන් එක මතක් කෙලාඒ භාගතු වහන්සේගේ කාලිත් මිහිම දෙයක් උුණාන. ඔනිදසේ කතාව කියන අනිත් කෙන. න් ඒ එකට කරපු පිළියම කියනව සහරලාට ඇති වවාගේ ප්‍රශ්නයක් කපිලාට මනි හිමයිදා පිළියම කළි වත්තක කරන බලන්න එම නැත්තන් ඒ කතාව කරගෙන යනකොට ම කතා කරදි කතා කරන පින්කමක් ගැන නවත් අආසත් පුරුෂයක කතාකරුත් කතා කරන්න මුණනද එක්වා අඩු පාඩුව ගෝප දූපිය කේලමං වැඩගෙනතිදය කතා කරන්න බාල කතා කරන දේව කාගෙරේ ඇඳුමක් ගැන කතා කරයි කවුර හරි හිට පැති කතා කර කවුර කතා කර පිද කතා කර කවුර කාපු ගැන කතා කරයි. කවර හරි ගියක් හදන හැි කතා කර කවුරරි වාහනය ගත්තුවට කතා කර ඕදම කතා කරන්නේ.නවතිදින් සත්පුරුෂය කතා කරනකොට මනද කතා කරන පින්කමක් ගැන උන පවගි දවසගේ දෙනත්තික ගේ පින්කම මතක් කරන අනි අරි පින්ක මහර ලස්සන නේ. ගම මිහිමිහිමදවරුන මත් හිතුණ ම පින්කමවදර දස කරන්න ඕන කියලා හරීම පින්වන් අයි අය ඇු බට කතා කරනවා කතාකරත් සත්පුරුෂයත්ක පින්ගොතුනි ලාවයා. ඊරන්ට පින්හතන සත්පුරුෂයත්තේ අපි ජීවත්වෙනකොට අපි හිතට දැන මොනවාවද හිතට එ ආකල්ප සංකල්පමන මද බලක පින්තුන සත්පුරුෂය කැසුරු කරදදි අප දුරකථනට ඒ සත්පුරුෂයගෙන් ලැබෙන මනවාද. එක පින්කමක පොට. උනහරි කරපු පින්කමක පොට. එවනත පින්ගම පිළිබඳවෙන එන අතා හු බණක් කියවනවා. එ හොඳ බණකරුණත් තිරමි කහන්නකෝ කිය ෙවනවා. බ සත්පුරු සැසුර කරද අපට ලැබෙන ලාබේ තකට අපි කායිකවත් පින් ඔතුනි අපට ලැබණ කුසල් ඇසුරු කරද්දි වාචසිකවත් ලැබෙන අපට කුසල් ඇසුරු කරද්දි මානසිකවත් අපට ලැබනි කුසල් ඇසුරු කරද්දි සත් පුරුෂයාව. ඇැවි තෝල බේරල ගන්නවඕන ඇසුරු කරන කෙනා ඔය තුනිින් සංග්‍රහ කරන කෙනෙක්්ද කියන එක. නැත අර අසත් පුරුෂ පැත්තට බරවෙලා නං ඉන්නේ. ඒ ඇසුර පින් ඔතුනි ලබනවට වඩාලා බයි බුදුහාමුදුර දේශනා කරන අමකක් ද. වා තමන් තැසුරු කරන්න සුදුසු කෙනෙක් නැත්තං ඒ ඇසුරු කරන්න සුදුසු කෙනා නැතුව තනියෙන් වාසේකරන කීට වඩලකු ලාබයක් ඇයි තනියෙන් වාසේ කරන එක ලාබයක් කියන්නේ තනීෙන් වාසය කරනක කොච්චර අපහසු බද්දි කියල බලන්නක අරි එකනි බුදුහාමුතුරු දේශනා කරේ අත්තම්මි ජාතමි සුකා සහයා කියලා දුජන් වන්සේ දේශනා කරනවා තමන්ට ඇසුරු කරන්න කවුරුහරි කෙනෙක් නැත්තං තනීම් වාසය කරනෙක උතුම් තනීම් වාසය කරනක ලොකු දුකා. සහයට කවරුහරි කෙනෙක් ඉන්නවා කියෙනෙක සහනයා අත්තම්ම ජාතම සුකා සහය තමන්ගේ සහයට කවරුහරි කෙනෙක් ඉන්නවා කියනෙක සැපයා. හිතන්නක ම ඇදරදාපු ශිට්ික කරනවා ගැන කවුර ඉන්න පහේ අඩුමතරේ ඇදක් හරි පින් ඔතුන දෙපැත්තට මාරුරන කවරුර ඉන්න පෙළඟ කෙනෙක් සහිට ඉන්නව කියනෙ එක පින් තුන පොච්චර ලොක සහන අද තමන්ට නමුත් කවුරුවත් නැත්තා එක දුකා සහහියට කෙනෙක් නැතිබෙන එක දුක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ දුක විඳින්න බාලය ඇසුරු කරනවට වඩා එක ලාබයි ඇයි බාලයක්ගේ ඇසුර ලබාගෙන බාලයගේ සහයෝගය ලබාගෙන අනේමට මේ උදව්වට කෙනෙක් නැති නිසාමේ ඇසුරු කරනව කියලා ඇසුරු කරන ගත්තම ඒ ලැබෙන අකුසලය ඊට වඩා සංසාරයට පින් ඔතුනි දුක් කුරුම කරනවා එනිසා ඇසුරු කරන කෙනෙක් නැත්තන් තනීම් වාසය කරන කහොද ඇසුරු කරනවනං සත්පුරුෂයෙක් ඇසුරු කරන්න. ඒක තමන්ට ලොකු ලාභයක්. හැබැයිඉතිං ඇසුරු කරන්න සත්පුරුෂයෙක් ලැබුණත් ඒ සත්පුරුෂයාව අඳුරගන්න බැරිනම් ඒකත් ලොකු දුකා. ඇසුරු කරද්දී තමන්ටඒ සත්පුරුෂයව අඳුරගන්න බැරිෙනම් ඒකත් ලොකු දුකා බල අ ජාතකවාලී තින මහා ගන්ධාර ජාතකය ජාතකයා. අපි බෝසතාන් වහන්ස ඉක්තරා ජීවිතයක ගහන්දහරකීන දේශයේ ගන්ධාරකන නමින් අධිපති රජුවෙල ඉපදුනා. රජතුමා තමන් විදිට පංචකාමී පිළිබඳ ආදීනව දැකලා රයිතුමා පැවිදි වුණා. අබුද්ධෝඋත්පාති කාලයක් නිසා ෘෂි ප්‍රයෝජාවයෙන් පැවිදිී වුුණා. මේ රජතුමාට බොහෝම ප්‍රියමනාව හිටියා රජකෙනෙක් විදේහ නගරේ වේදේහ කියන රජතුමා. වේද රජතුමා තමන්ගේ මිත්‍ර රජතුමා පැවිදි වුණනා කර දැනගත්තම. හත් පැවිදි ව සියල්ලත් හැරලා ඉති දැ දෙන්නත් එක්ක හිමාල වාසය කරන්නේ හැබේ වස්කාලය ගත කරන නගරටිනවා ඕ ආප එක දවස්සක පිඩ පාති වැඩියම තමන්ගේ ආහාරයට වැඩිපුරු ලුරුන්ටක් ලබෙනවා තිහට විදේහතාපසතුමා ච ලුණු ටික ඉතුරවෙච්ච ප්‍රමාණය කොළ කෑල කොත අරන්තිීවා ඊළඟ දවසක පිණඩපාත වඩින කොට ලැබිච් චආහරවලට ලුණු ලැබිලනේ ලුණු දාලනේ ලුණු වඩුවේ ලැබුණ ඉති එවිලා විදිහ තාපසතුමා අර කලින් දවස අරන්ති විච්ච ලුුණුටිරගෙන ගන්ධාර තාපසුතුමාට පූජ කර කන්ධාර තාපසුතු හනු මි්‍රාද ලුණු ලැබුණි නෑන කොහිද ලුණු තොකොට කියන ස්වාමීණී මතක නැද්ද අපි පෞගි දවස කර දානට ලුන් ටිකක් පවැඩිපුර ලැබුණනනි ඉ මං ඒග ටික කරන්තිීවා ඉතින් ඒවිලාවේ බෝසතන් වහන්සේ විදිේහතාපසතුමාට නින්දා කරමින් චෝදනාවක් කර ලාවවා දෙද්දිෙනවා. හිත්වා ගාම සහස්සානී පරිපුන්නානි සෝලස. කොට්ඨා ගාරා නිතිතානී, සනිදිංදාාන කුම්බසි. සනිදිංදාානය කුබ්බසි. කෝෂ්ඨාගාර දහසේ දහස දහසේ දහ තියෙන, යුදුන් තියුන්දාහක් විශාල ගම් දහසේදාහක් තියෙන මහා රාජ්‍යක් අතහැරලදාපු නුබ අතහැරලාපු නුබ දැන් අයමත් ලුණු කැටන්දල එකතු කරන්න දහන පටන්ගන්න අයමත් ලුණු කැටේන්දලා එකතු කරන්න දහනව හදන්නේ තිඟි වෙලා විදිී විදේහ තාපසතුමා ගන්ධාර්තා පසුතුමාට කියනවා ආචරය තුම්හි අත්තනෝ දෝසන් අධිස්වා මයිහ මේව දෝසන් පසත ආචාරණමි ඔබහන්සේ ඔබහන්සේගේ දෝෂය දකින්න නැතුව මගේ දෝෂයක් දකින්න එනවා. එක හොඳ දෙයක් නෙම මොද දෝෂය. නනුතුම් මේ ස්වාමීණි ඔබවහන්සේකිින්මි පරේන ඕවදිතේ මේ අනුන්ට අවවාද කරන්න බැහකි කියලනේද මහනුනේ. ති විදිතාපසතුමා බෝසතන් වහන්සට කියනවා ඔබහන්සේ මේ අනුන්ට අනුශාසනා කරන්න බැහකි කියල නේද මහනුනේ. මොකද මේ අනුන්ට අනුශසනා කරනවා කියල කියන්නේ. ද රජය කුුණම ටවේසියන්ට අනුසාසනා කරන්න ඕන රමාන්තවලට අනුසාසනා කරන්න ඕන චතුරන්ගල සේනාවට අනුසාසනා කරන්න ඕන. ඊළට යුද්ධට අනුසාසන කරන්න ඕන. ඉති ඕක කරන්න බැරි නිසාතම මහනුුණන ති කියනවා ස්වාමින උබහන්සේ අනුන්ට අවවාද කරන්න බැහකිර නිද මනුුණේ. ති මොකට දාන මට අවාද කරන්නේ. එකට තමන්ගේ දෝෂය දකින්න නැතුව මගේ දෝෂයත් දකළ දකිනම කියල කිවේ. ඒවිලාවදි බෝසතන් වහන්සේ කියනවා මිත්‍රය දම්මං බනාමිේදදය මම ධර්මියය කිව්වේ අදම්මෝ මේ නරුච්චති අධර්මය නම් මට ප්‍රියනේ අප ගැන පෙන්න්නන්න බෑ කියලාවගේ අදහස ත කියව මේ අධර්මය නම්ට පෙන්න්න බේ මම ධර්මයට තමයි කැමති. දම්මන් මේ බණමානස ධර්මය කියන මට නපාපුමු පොලිප්පති පවක් කියන එකත් ඇැවරනේ බුද්ධ ධියාරෘත්තමන් වහන්සේලා විශේෂයෙන් වරණනා කරන දෙයක් තමයි යමෙක් වරදක් කරන කල්හි ඒ වරද දුටු තැනදිම ඒ ඒ කෙනට පෙන්වලදින එක අවහදදිනක ඒ උත්තමැන් වහන්සේලා වරණනා කරන කාරණාවකුවි මම්ම කරන්නේ. ඒ අහරියට බුදුරජානාන්ස දේශනා කළ තියෙනවා නිදීනංම පවත්තාරං යම්පස්සේ වජ්්‍ය දස්සිනං නිග්ගහය වාදිීන් මේධාවේ තාදිසං පණ්ඩිතං බජයේ කියල දේශනා කළ තියෙනවනි. නිදීනංව පවත්තාරං යම්පස්සේ වජ්්‍ය දස්සිනං. කෙනෙක් වරදක් කරන කොට ඒ වරද පෙන්වල දෙනකොට ඔෝගේ හිතරී දෙන්න පුළුවන් නමුත් පෙන්වලදින නිධානයක් පෙන්වල දෙන කළි හිතාගෙන ඒක ගොහොමද වෙන්නේ එකකාරියට මේ වගේ දැන්ගන්න කෙනෙක් යම් කිසි වරදක් කරනවා ඔයි වරද පෙන්වල දෙනකොට වරද කරපු කෙනගේ හිතරි ඉදිෙනවනි එමි නිධානයක් පෙන්නල දෙන වගේ කියල පෙන්නන්න කියන්නේ අපි හිතමොන තැනක නිධානයක් තියෙනවා වේවෙල කතේතියාගෙන පුරුෂය කියනවා මම වේවැලෙන් තලනවා ඒ පහරකෑම්වලට ඉවසන්න පුළුවන් කෙනෙක් ඉන්න මනන්ගන්න මම නිධානය දෙනවා පිිතුති කවදාවත් තර වීවලෙන් තලන කෙන පිළිබඳ තරහක් වෛරයක් දේශයක් ඇති කරගන්නේන මොකද නිධානය කියනෙ ඊට වඩා වටින නිසා නිධානය කියන එක ඊට වඩා වටින නිසා පුද්ගල ඇත් එකක තරහක් ඇති කරගන්නේ ආංයේ වගේ තමයි මේ වරද පෙන්වල දෙනව කියෙන කාරණාව නිධනයක් පෙන්ඩලදින වගේ ඒ පෙන්ලදින්න. නිග්ගය වාදින් මේදවී මක මේ නිග්ගයිය වාදිීන් මේ දාවී කලකන්නේ ඔය තත්ත්ට එන්නේ පින්වතුන සත්පුරෘුෂයාව අපි හිතමු අපිට බොහොම කැපවීමෙන් උදව් කරන සහයකයකින්නවා අපිවිනිම් බොහෝ ධනය විය දන් කරනවා අපට බොහොම සිව් පසෙන් ව උ පස්ථාන කරනවා රයට වෙහෙස වෙලා කැපවෙනවා හැබ ඔහුගේ අතින් වරදක් වෙනවා ඔුගැතින් වරදක් වෙනවා සමහරලාට අපි මැලිකමත් දක්වනො ඔහුගේ වරද පෙන්වන්න ඇයි හරමන් කලිනකුවනි වරදක් කරන පුද්ගලයාගේ වරද පෙන්නුල දෙනකොට ඒ ඔහුගේ හිතට බරක් වෙනවා මහරලාවට වරද පෙන්වල දිනකිෙනත් හරින්න පුළුවන් අක මැතිවෙන්න පුළුවන් දාලයන්න පුළුවන් නමුත් පින් තුන ඒ වරද පෙන්වලදිනක ඒ පුද්ගලයාට කරන ලොකු උදව්වා. නමුත් හිතල බලන්න අර තමන්ට සහයට ඉන්න තමන්ට උදව් කරන උපකාර කරන සිව්පසින් උස්පස්ථාන කරන ඒ පුද්ගලයා වරදක් කරනකොට ඒ වරද දිහාපි බලාගෙන ඉන්නවා. හේතුව තමයි. ඔහුට ඒ වරද පෙන්වල දුනු කල්හි ඔහු අපි වත් හැරලා. අ ඔහු අපට ලබා දෙන තිබිච්ච ලාබේ නැති කරනවා කියෙන බයි. අන්නේ පටු ආකල්පි නිසා අපි ගොඩා කවෙලාවට අපි ළඟ ඉන්න ඒ වැරදි කරද අපි බලාගෙන ඉන්න. මහර වැරදි සාධහරණී කරණයයක් කරනවා. නමුත් පගුතිරී ෙච්චර හොඳ දෙයක් නෙමේ. මේ නිගයවාදීන් මේධාවකෙන තැනට ඉන්නේ තමන්ට කොයි තරං උදවපකාර කළත් තමන්ට කෝටි ගණන් වලින් ධනී වේදං කරන කෙනෙක් වුණත් ඒ පුද්ගලයා වරදක් කරන කල්හි ඒ වරද පෙන්වලදි ත්තැරයට කමක් නෑ කියල තියෙනන ඕව දෙයානු ශාසීය අසබභාච නිවාරයි මේ අව්වාදය සහනු ශාසනාව කරන පුද්ගලයා කෙරෙහි අකුසලේ වල කන්නාවෝ ඒ පුද්ගලයා කෙරෙහි සතංච සෝපියෝ හෝදේ සත්පුරුෂයන්ට ප්‍රියයි. අසතංහෝත්‍යාපියෝ අසත් පුරුෂයන්ට ප්‍රියයි පුද්ගලයාාව සත්පුරුෂයන්ට ප්‍රියයි අසත් පුරුෂයන්ට ප්‍රියයි. ඉසා අසත්පුරුෂයෙක් ඉන්නවනම් තමන් අතහැර ලෑවෙ. එක දුකක් ඇති කරගන්න එපා සත්පුරුෂයෙක් නං තමන්කින්දීවී ගොඩක් කලාවට ගුරුවරු ඇසුරු කරන්න ගියාමත් ගොක්යිගළඟති ඔන්නව අඩු පාඩුකම සමහර ගුරුවරු තෝරගන්නේ ඒ ගුරුවරු තමන් පිළිබඳ විශේෂ වර්ණනාවක් කරනවනම් පමණයි තමන්ගේ හොඳ කියනවනම්ම විතරයි කැමති අඩු පාඩුවක් පෙන්නුල දුන්න ඒ ගුරුවරය වත්හරම ජීවිතය මල්ලු එකවවාදයක් දෙන්න අප පින්වතුන්ට ඔබ ගුරුවරේ කැසුරු කරන්න එපා කවදාවත් ප්‍රසංසා බලාපොරොත්තුයි හොඳයි කියෙන වචනය හා ගන්න බලාපොරොත්තුවයි කවදාවත් ගුරුරු ඇසුරු කරන්න එපා අපේ පින්වතුම් ගුරුවරේ ඇැසුරු කරනවනං ඒ ගුරුවරයා වැසුරු කරන්න එක්කම හේතුවක් හිතේතියාගෙන ඒ තමයි ඒ පුද්ගලයාගෙන් ඒ ගුරුවරයාගෙන් තමන්ගේ ළඟතියන අඩුපාඩු කන්්ටික සකස් කරගන්න. ඔන්න ඒ පරමාර්තින් විතරක් ගුරුරු වැසරු කරන්න. කවදාවත් හොඳ අහන්න බලාපොරොත්තුවෙන් ගුරුර ඇසුරු කරන්න එපා. මොකද මේ හොඳ කියනව කියන එක ප්‍රසංසා කරනව කියන එක වර්ණනා කරනවා කියන එක බාලයත් කරනවා පණ්ඩිතියත් කරනවා හැබැ මේ ලෝකයේ හොඳම ප්‍රසංසාව නං ලැබෙන්නේ භාග්‍යවුතුන් වහන්සේගේ ඊනකට රාතන් වහන්සේලාගේ අපපට අනිහෙම කෙනෙ ප්‍රසංසාාවක් කරොත් ඒ ප්‍රසංසාවි වටිනාකම වැඩි හැබැ සාමාන්‍යය කෙනෙක් ප්‍රකරණ ප්‍රසංසාාව පින් උතුන ලොකු වටනකමක් නෑ ඒතුව තමයි ඒ ප්‍රසංසාාව කරන ඒ පුද්ගලයා සමහරලාවට අපි ඇත්ත ඇති හැටියම දැකර නෙවේ ප්‍රසංසාාව කරන්නේ එම් බලන්න සමහර ප්‍රසංසා කරපය පිත්තෙක් ඉඳලා අපට කොච්චර නින්දා කරනවද සමහරගෙන අපින් උදව්ව ගන්නවම අප වරණනා කරනව ප්‍රසංසා කරනවන උදව්වර්ගෙන වරුුණාම අපට නින්දා කරනවා සාමානය හැටි නිසම ප්‍රසංසා කරනව කියන කාරණාව පින්වතුන ජීවිත ලොකුට අපික්ෂා කරන්න බලාපොරොත්තිඉන්න ප ඒක තමන්ට ලැබෙන අතිරේක ලාබයක් කියල හිතන්න මකද අතිරීක ලාභයක් කියල හිතන්නේ ඊ අතරම ඕන තරන් නිින්දා වෙන්න පුළුවන් නිසා ප්‍රසංසා කරපුයම නින්දා කරන්න පුළුවන්නි. ප්‍රසංසාාවට ලොකු කැමැත්තක් ඇල්මක් දක්වන්නේපා හැම වෙලාවකම ගුරුවරේ කැසුරු කරන්න අඩු පාඩුකං හදාගන්න මකො ද අපි ගුරුවරඇසුරු කර නීකට අප ගුරුවරේ කැසුර කරල වැඩක් නෑනපින් උතුරමි ලාභයක් බලාගෙන් ප්‍රසංසාාව බලාපොරොත්වි ගුරුවරේ කැුරු කරන්න අඩු පාඩුවක් හදාගන්න ඕන කමට පතල ගුරුවරේ කැම විලාවක මැසුරු කරන්න අඩු පාඩුකං හඳ ගන්න එ සම සත්පුරුෂයක් ඇසු කරන කොට සත්පුරු සන්දුර ගන්නත් පින්ඟතනට ලොකුල් ඥානයක් ඕන හිනිසක් කවදාවත් සත්පුරුෂේක්නම් කොච්චරවාද කළත් පින්ගතුලි තමන් අත් හරය හැබැතින් අස පුරුෂේක් නන් දමය අත්තරීම තින් ඒලාවේ විදෙහ තාපසතුමා කියනවා ආචාරණය ඔබහන්සේ කියන කතායි වරදක්නය මගේක දන්නවා එවුුණ වෙන චෝදනාවක් කරනවා ඔබහන්සේ කියන එක කිසිීම වරදක්නය කරකෝම දෙවල් හරි හැබැයි ආචාර්තුමන මේකත් මතක තියාගන්න කාාටාරි අවවාදයක් දෙනකොට ඒෙනගේ හිතර දින විදිරි අවවාද කරන්න යන්න එපා ඒකෙනට බැනල අවවාද කරන්න යන්න එපා අවවාදයක් දෙන්න එක මනුදු බවි බොහෝ දරුණු වචනවලින් අවවාද කරන්න එපා කියන අනු වහන්සේ මට මහත් ආවුධයකින් කොටන වගේ බොහොම පරුස විදියට තමයි මේ කාරණාව කිව්වේ මට එකටයි මේ දුක තුනි කේතිකේහිවෙලා විදි බුදුරජන් බෝසතන් වහන්සේ කියනවා. කාමං රුප්පතුවා මවා බුසංච විකිරීයතු කැමතිරන් වෙනස් එන්න. අකමතරෙෙන් වෙනස් නොී ඉන්න ුසතන්ේ අවාද කරන විදිිය ගැන කියන්නේ. මම අවාදයක් දෙන කැමතිනක් වෙනස්සෙන් අකමතිනන් වෙනස් නොවීන්න. එක මට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මම දෙන අවවාදය බාරගන්නතුව ඒක දරාගන්න බැරුවේ ඒ පුද්ගලයාගේ ශරීරය හරියට මේ දහියිය ගොඩක් වගේ කෑලි කෑලිවලට කුඩු වෙලා ගියත්. මිත්‍රේ මතක තියාගණඩ. දම්මම් මේ බණ මානස්ස නපාපුම පොලිප්පති. ධරමය කියපු මට පවක්තවර ධර්මී කියපු මට පවක් තැවරන්නේි නෑ. එක විශේෂ කරුණා වනස කියන මම අවවාදයක් දින කැමතෙනක් වෙනස් වෙන් අකමැතන වෙනස් නොවීන්න හැබැති එක දරාගණඩ බැරුවේ පුද්ගලයාගේ ශරීරය දහය ගොඩක් වගේ කෑලි කැලිවලට කුඩු වෙලා ගත් මම බයින හැ. එක මට ප්‍රශ්නයක් වෙන්න මොකද මමකිවවිත් ධර්මය ධර්මකෙපු මට පවක් වෙන්න හැකිල ම දන්නවා කියල කියනව භාග්‍යතු වහන් සේ පිගතුන නෝචේ අස්ස සකා බුද්ධි විනිියෝවා සුසක්කිතෝ වනේ අන්ද මහිංසෝව චරීය බහුකෝ ජනා හරියට කෙනෙක් හික්මුණේ නැත්තං ඒන් නොහෙක්මුණුෙනා හරියට වනේ අන්ද ඇතෙක් වගේ ටයමත් තෝරගන්න ප්‍රඥාව නැති නොහිෙක් බුණු කෙනත් හරියට වනේ අන්ද ඇතික් වගේ. අන්ද ඇතාගේ ස්භාාවිය මොකක්ද ඇතාට තියෙනව කයි පිළිබඳව සක්කයිදීත්්‍යයක් ආත්ම විශ්වාය ඇතිවීම එනිසා ඇත ගමන් කරන ඉස්සරහට හැබමේ ඇත අන්දයි යන ගමන් පින්වතුන මඩවල්ල වැටනවා ලිංවල වැටනවා මඩවගරුවල එරෙනවා ගස්වල හැපපෙනවා ඇය අන්ද බව නිසා තින්සක් කියනවා හරියට හික්මුණේ නැත්තං චරය බහකෝජනා හැම බොහෝ මිනිසුන්ට උදාවිනුන්න වගේ ර් කාලය හරිට වනියන්ද ඇතා වගේ තමයි හෙසරේද. නිසා කියනවී යස්මාච පනිදේ කච්චේ ආචේරම්හි සුසක් හිතා තස්මා විනීතවිිනියෝ චරන්ති සුසමා හිතාද ස සුදුසු ආචාරවරගයට මනාකොටහෙක් මිලා විනියවත් වූ සමාධිගත හෝ කයක් වචිනයක් සිතක් ජීවිතය හදාගන්න කියන කාරණාව භාගුතුන්සිය අවසානිති දේශනා කරනවා. තර මේ කාරණාව පින්වතුන ගුඩාක් වටින කරුණක් මකදමක තින වටිනකම. තමන්ගේ ළඟයින්න කෙනෙක් වරදක් කරද්දි ඒ වරද කරනකම් බලබල ඉන්න එපා. වරදර දොස් කියන්න එක පෙන්වල දෙන්න ඒ වටින දෙයා හැබැයි වගේම තමයි ඒ වරද පෙන්වල දෙන ගම ඔහොට නිවැරදි මාවත කියන්න හැබැයි ඒ දෙන අවවාදය බාරගන්න එක අපි සතු වගකීමා තිමිනි මේ කාරණාව අපේ පිංගවතු ජීවිතය පොරුදු පහුණු කරගන්න එනිසා සුලු මොහොතකටවත් ා ඇසුරනම් පාර්ථනා කරන්න මෙපා. සත්පුරුෂයෙක් ලෙස කටයුතු කරන්න. සත්පුරු ශැස්සුර ලබන්න පිහත් හැමදිනාටම මේ උතුම් සද්ධර්රම දේශනාව උපකාරවේවාෙන පාර්ථනාවන් අපි දේශනාව නිමාවට පත්කරනවා. හොඳ හිමන අද දවසේ මේ උතුම් සද්ධරම දේශන මේ විදියට ලෝකයාකිරහි මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට. ධර්ම දේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරන්න යදෙන පින්වත්තුට අප පිමේ ේලා පින් දෙනවා මිද්ධනිය සමූහ ගොවිපල යන ලිපිණී පදිංචි විතාරණගේ විමලාවතී මෑණියන්නඇ තුළු පින්වත් පිරිසත්ඩ ප්‍රේමාවතී මෑනියන්න තුළ පින්වත් පිරිසත් මිද්ධනය ජන උදානගම පදිංචි පින්වත් පිරිසත් කියනම පිවත් පිරිසයි අද මේ උතුම්මෝ දේශනාවේ දායකත්වය ගැෙන කටුතු කරුණු ලබන්නේ. පිය ඇත්තන් මේ වෙලා පින් අනමෝදන් කරනවා ඉතිඒ පින්ඔතු විශේෂයම බලාපොත්තු වෙනවා මි්දනය සමූහෝ ගොවිපල ජනවදානගම පින්වතුන්ගේ නමි මියගිය සියලුමීගේ ඥාතින්ට පින් පෙත් අනුමෝදන් කරන්නට එවගේම විතාරණගේ විමලාවතේ මෑණියන්ගේ මියගේ දෙමාපියන්න ඇතුළු හම දෙනාටම පිහන මෝදන් කරන්නත්. දයානන්ද පියාණන්ගේ පේමාවතේ මෑණියන්ගේ ගිය දෙමාාවපියන්ට පින් අනුමෝදන් කරන්නත් මේ පින් ගමුතුනින් බලාපොරොත්තු වෙනවා එමනගේ සියලු දෙනා මේ පින් අනුමෝදන් කරගනිත්වා ඒහැම දෙනාගේම සසර ගමන සෝපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධරමය අවබුධ වේවායි සාධෝ කියයා අපි මේ වෙලාවෙේ පින් අනමෝදන් කරමු. එ වගේම නොයකාකාරයෙන් දායිකවුණු මේ සඳහා සම්බන්ධ වුණු ඒ හැමදිනාටමත් ඔවුන්ගේ පවුල්ලල සීලුදිනාටත් දවාදරුවන් හැමදිනාටමත් ආශිරුවාදය කරනවා සුදජීවත්තු සිතනය හැමදිනාටම නිදුක් නිරෝගේයේ දිර්ගාෞෂ සම්පත්තිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. එවගේ ළගා කරගතු සියල කුසලනි සස ධර්මයන්ගේ බලෙෙන් දිදුුල මාධ්‍ය ජාලය ස භාපති ස්වාමන් වහන්සේ වන අවසර ඇති ගෞරෝණියය ලිගවිල්ල අසජී යකස්මින්න් වහන්සේට තප්‍යාශිරවාදය කරනවා එවාගේම කාරිමන්් ලිපින් අත් හැමදිනාටම වෙලා ව්‍යාශිරවාදය කරනවා. දේ ධර්මදේශිකයන් වහන්සේට අස්සේත් ප්‍රාර්ථනා කරනවා තිගේ හැම දෙදිනාටමත් ඔබා පැහැම දෙනාටම කෙටිම කාල්ලයකින් පහසුම ආකාරයෙන් සුගසාගත ප්‍රතිපදාවින් උතුම් චතුරාය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට මේ උදාාරපින තුම් පාර්මි ධර්මයක්ම වේවායි. සාධසාධ සාධූ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුණඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.